පළවෙනි දවසේ ඉඳලා ශක්තිමත් කරනවා. පළවෙනි දවසේ ඉඳලා ශක්තිමත් කරනවා. ඒ සඳහා ඔබතුමාලා දැකලා තියෙනවනේ, දැන් තමයි දැක්කනේ අපි කරපු දේවල්. මම කියන්න අවශ්‍ය නැහැනේ. මේක සංඛ්‍යාලයකනෙමින් පෙනී යනවා අපි කොහොමද කෙරුවේ කියලා. ඔබතුමා සංඝක්කාරකෙන් අහනවාද කොහොමද බැට් කරන්න කියලා? ඊළඟ මැච් එකේ පළවෙනි පැයේ කීයක් ගහනවද, දෙවෙනි පැයේ කීයක් ගහනවද කියලා. මෙතනෙද්දී එතනට ක්‍රීස් එකට යන්න ඕනේ. ක්‍රීස් එකට ගියාට පස්සේ තමයි ඒ කටයුත්තට මේ යොමු වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ ඉඳලා කියන්න බෑ. ඒ වුණාට ඒකේ කරන්න පුළුවන් බව පෙන්වලා දීලා තියෙනවා. අපි කිව්වද? ආ, ඒක හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපි බාර ගන්නකොට මේ රට තිබිච්ච විදිහ ඔබතුමාලාට අමතකයි. මේ රට තිබිච්ච ආකාරය මත අමතකයි. තිබිච්ච ආර්ථික ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න ඉතාමත්ම දැවැන්ත ප්‍රශ්න තිබුණේ. ඒ ප්‍රශ්න පමණක් නෙමෙයි. අපිට තිබුණා ලෝකයේ ප්‍රශ්න, නාලක මහත්මයා කිව්වා වගේ දැවැන්ත ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ආවා. ආර්ථික අර්බුදික මම දිගින් දිගට කියන්න අවශ්‍ය නැහැ. ඒවා තියෙද්දි අපි ඇවිල්ලා ඔබතුමාලාට මේ කන්නලව් කෙරුවා. ඇඬුවද? එක ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වද අනේ අපිට මේක කරගන්න බැහැ කියලා? අපි කිව්වේ නැහැ. අපි කිව්වේ නැත්තේ ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබිච්ච එක මූලික ලක්ෂණේ. අපි තමයි ජනතාව පත් කරලා තියෙන්නේ. අපි පිසුදු හොයන්නට ඕනේ. ජනතාවට ගිහිල්ලා අඬන්න නෙමෙයි තියෙන්නේ. යුද්ධ කරද්දී ඊට ඉස්සරින් යුද්ධ කරපු අය මොනවද කිව්වේ? අපිට පතුරුම් ගන්න සල්ලි නැහැ කිව්වා. අපිට මේ ටැංක්ස් ගන්න සල්ලි නැහැ කියලා කිව්වා. අපිට මිනිස්සු නැහැ කියලා කිව්වා. මේ ඔක්කොම කිව්වා. ඒකට මහින්ද රාජපක්ෂ එහෙම කිව්වේ නැහැ. ඒක තමයි වෙනස. ඉතින් අපි ඇවිල්ලා ඔබතුමන්ලාට ඇවිල්ලා ඒව කියන්නේ නැහැ. අපි කරන්න ඕන දේවල් කරලා ජනතාවට ඒ වාතාවරණය හදලා දෙනවා. ඒක තමයි රජයේ වගකීම. ඒ වගකීමෙන් අපි දන්නවා. අපි ඒ වගකීම බාර ගන්න ලෑස්ති. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනතාව යටතේ. වෙන අය යටතේ නෙමෙයි. එහෙම නොතින් ඒ වගකීම බාර අරගෙන ඒ වැඩ කටයුතු කරන්න මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ රටේ ඉන්නවා මේ දක්ෂ අය. ඒ අය ඉදිරිපත් වෙලා ඒ කටයුත්තට උර දෙන්න ලෑස්ති. ඒ වගකීම ජනතාවගේ. ඒ වගේ වාතාවරණයක් හදලා දෙන්න.